යින් ස්වාද රෝපානී රාත්‍රී නව තිය ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රමයෙන් පුවත් සිරස්තල.ගෙවීගිය පැයකිහිපේට කොරෝනා පොකුරට දෙසය අසුවක් එක්වෙයි. කොරෝණාවත් ඇදිරිියත් නිසා ගොට ගැස්සුන්නු මාලු කරවල වෙන ලකුණු. මංගල පාටලී ෆොන්සේකා අනුර. ඒේශපාලන පලිගැනීම් කොමිසම මගහැරසිටටින්නම් ලෙස නම් කෙරේ කොරෝනාවට එරෙහි මෙහයුම් ගැන අගමැති මහින්දත් ශිස්්ටේලන්ත තානාපතිත් අතර සාකච්ඡාවක් ලුමැන්ඩල් සංකකේ බිරිඳත් ජාති පුත්‍රයාත් ගුඩුත් එක්කම දැලේ ඉන්ද්‍යාවටගිය ඇමරිකා රාජ්ජලයකම් පොම්පියෝ අවිආයුදධ වෙනදාම ගැනත් සාකච්චා කරයි. දේශයපුුවත් දියවුල පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්සවෙද සංකීර්ණය ආශ්‍රිත කොවිට්පොකරේ ආසාධතයන්ගේ සංඛ්‍යාව හාරදහස් හයිසිය හැත්තය අට දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අදදිනේ තවත්තා සාධිතයන් දෙසිය අසුදනකෝ හඳනා ගැනීමත් සමඟයි. ම පිරිසින් දෙසිය හැට පස් දෙනෙකු දියවලපටියහා පෑිය ගොඩ COොවිD්පොුර ශ්‍රතියන් වනාතර සෙසු පහළස්දිනා නිරෝධහන මධ්‍යස්ථානවලසිරි පුදගලියන් බව, COVID-19 වැක්වීම ජාතක්‍රියන් විතමධ්‍යස්ථානය පවසනවා. නිුවන්ගොඩ ඇඟලුම්න්කර්මාන්ත ශාලාාව හා පෑලියකොඩ මත්ස වෙලඳද සංකීර්ය ආශිත කරුණාපකොර, මෙවැනිවිට හරදහස් හයිසි හැත්තේ අටක් දක්වා ඒල කොස්ථබෙනවා ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කරන ෝගින්ගේ සංඛාව අටදහස් එකසි පනස් දෙකක්. ඉන් තුන්දහස් නමසි තිස්තුන් දෙෙනෙකු සුවේලපා රෝහල්වලින් පිටව ගොස්තිබෙනවා. රෝහල් ගතව ප්‍රතිකාරලබන රෝගින් සංඛ්‍යාව හරදහස් දෙේයතුනක්. පසුගේ පැවිසි හතර තුළ රෝකින් එක සෙත් තිස්තෙනකු සුෙ ලපා, රෝහල්වලින් පිටව ගොස් ඇති පබව වසංගත රෝක විද්‍යාශයේ පවසෙනපා. මේ අතර මෙටෙක් පැවිතිී නිරෝධාන ක්‍රන්වේදය යම් වෙනසකට ලක් කරනු පවයි එයු ධහමතාපතිවර්‍යයාසඳහන් කළේ. ශේෂම දැනට පවත්වා ගැනල ඔබන නිරෝධාන ක්‍රමවේදය නැවත සමීක්ෂණයකට භාජනය කරලා අද දින්නේේ එය අතිකරු ජනනාත්තුමා වෙස පිළිගැන්වාමින් පසුව අද පටක් ලබාදී ඇ උපදෙස්වලට අනුව මෙතෙක් නිරෝධායන ක්‍රමවේදයට අනුව ඕනෑම පුද්ගලයෙකු ආසාධින වූහොත්ගේ ප්‍රථම ආශ්‍රිතයන් වහම නිරෝධාන මධ්‍යස්ථානයකට යොමුකිරීමට කටතු කරත් මින් පසුව මේ ආකාරයෙෙන් කොවිත් ආසාධී දින පුද්ගලයා රෝහල්වෙතර රගැෙන ගියත් ඔුන්ගේ ප්‍රථම ආශ්‍රීතියන් නිවෙස්වල නිවශ නිරෝධායනකට ලක්කිරීමට කටතුකුණු ලබනවා මෙසේ නිවශ නිරෝධයන් ලක් කරලා අපි බලාපොරොත් වෙන්නන්නේ ඔවුන් ආකාරයම් නිවසට වී නිරෝධයන කටුතුවල යෙදෙයි කියලා. කොළඹ ජාතිකරෝහලේ දැඩිසත්කාර එකගේ ප්‍රතිකාරලබින් සිටිද මේ කිය පුදගලයාට කොෝා ආසාධනවී ඇති බවතාාව රුුණා. අවරුදු හැත්තාවක් වයි ඇති මෙම පුදගලයා රුදුරයට විශභිචක් ඇතුළුවීම හේතුවන් ඇතිෝ ංකුලතා මත රෝහලට ඇතුළත්කිරුණේ පසුගේ සිතුන්ග නිදයි. ඔහු මීගුස් ඇත්තේද අදාල සංකූලතා හේත්තුවන් පයි වසංගත රෝග විද්‍යාඒකගේ ප්‍රධනී, විශෂඥ වෛද සුදත් සමීීම මහතා ප්‍රකාශු කළේ. මෙම පුද්ගලයාගේ දේහ පිළිබඳ අවසන් කටේතු නිරෝතායන නීතිවට අනුකූලව, බොරල් පොදු සුසන් භූමේතිී සිදුකිරුණා. බොරල් රිච්වේ ආර්යා ළමාරෝලේ සිටි ළමයින් හදෙනෙකුට හා මවරුන් තුන් දෙෙනකට කරෝනා සාධනෙවී ඇති බවට තහුරු උබව, රෝහල් අධ්‍යක්ෂ, ජී විජේසූරේ මහතා ප්‍රකශ් කලා. ඊයේ දිනසිට මේ වෙනවිට අප වාර්තාාවලා තියෙනවා රෝගීන් දහදනෙක් අපගේ රෝහලෙන් ඒ අර මෞවරුන් ්‍රවිදෙනෙකුත් ඒගේ දරුවන් හද්‍යනෙකොත්වාර්තා වෙනවා මේ දරුවන්ගේ අධංච ප්‍රදේ ගත්තුති මේ කොළම්ඹ අවට ප්‍රදේශය තමයි මේ පදිංචි ප්‍රදේශය වෙන්න ඒවගේම මොවුන් පෑලිගොඩ මච්ච වෙනසංකිරනයට ආස්සි්‍යයනහා ගැන පිස්තු දියනම මේ ප්‍රධන් හඳුරගන්නල පල තියන්නේෙ අපේ රෝහල තුළත් මේ පිසියර් පරික්ෂණ කිරීමටන් ගත්තා දරුවන් සුරක්ෂිදාකර රැබලා ගන්නවාන මේ අකර අනවශ්‍ය දින දරුවන් රෝගර ගුතුරුවන්නේ. සුවපතු කොවි ටෝකින්න්ගෙන් වෛරේ තවදුරුටත් භොුවීම අවධානමක් නොමැති පවන්. ඔවුන් සමාජෙන් කොන්කිමින් බලකින ලෙස විශෂ්‍ර්්‍යු වෛද්‍ය සුදත් සමරව හතා ල්ලිමක්කරනවා. ලෝකය පුරාම මේ කෝටි ගණනක රෝගීං ආස්ත්‍රීතව සිදුකරපු පරේෂණවලින් වි්‍යාඥයෙන් සොයාගෙන තියෙනවා මේ වෛරසය ශීරයයට ඇතු වුණහම විශේෂයම රෝගලක්ෂණ නැති හෝ සුළු රෝගලක්ෂණ පවතිනා අයගේ දවස් දහත් දාහතරත් අතර ප්‍රමාණයක් කාලයක් ගියාන්ට පස්සේ මේ වෛරසය තවත් කෙනෙකුට පැතිරීමේ අවධානම නැත්තටම නැතිවෙන අයි කියලා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ රෝගතත්වයෙන් පස්සේ දවස් දාහතරකට පස්සේ නැවතත් පහලින් නිදහසලා ගෙදරාවට පස්ේ ඔවන්ගෙන් මේ රෝග පැතිරීමට තියන අවධානම ඇත්තේම නැහැ ඒ නිසා යම්කිසි කෙනෙක් මේ වගේ කෙනෙක් පිළිකුල්කිරීම ප්‍රතිීක්ෂප කිරීම මගේ කොන් කිරීමක් සිදුක නොකළ යුතුයි ඒ පධ වෛරසය පරිීක්ෂාවසා ප්‍රතිදයහ පීක්ෂාව මගින් ඒ රෝගයා තවදුරටත් වෛරසිය ආසාධනය කළ හැකි තවත් කෙනෙකුට වෛරසය පැතිරේ හැකි පුද්ගලෙක් නොවන බවට තහුරු කරගත්තට පස්ස තමයි රෝහලින් නිදහස් කරන්නේ ඒ නිසා රෝහලෙන් නිදහස් කර පැමිණෙන කිසිම රෝගියක් පිළිබඳව ජනතාව බයවිය යුතු නැ ඒ. ඔවුන්ගේත් කිසිම විදකින් මේ රෝගේ තවත් කෙනෙකුට ප්‍රතිපජාගයවීම හැකියාවක් නැහැ. මේ අතර ඒදිනිදී පැලියෙකුට මත්ස වෙළඳ සංකිරණය ආශිතව, කොවිට ආසාධීන් තුන්සියදොස් දෙෙකු හඳනා කෙනනා. මට්ටක්කුලිය මෝදර බොරඇල්ල ග්‍රන්් පාස් කිරුලපන දොම්පේ මහර වත්තල මිනුවන්කොට බියගම සිදුව අත්තන කල්ල ජයල නාරහහිෙන් පිට වැල්ලවත්ත දෙමටකොට නෙළුව සහ ගම්පා ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ ආසාධිතිීන්දෙස හඳුනා ගැරුණේ එකකටුව මින් වෙලඳ පොල සම්ූරණින්න්ම විශබී ජාරනීයට ලක්කිරුණා බස් නහිර පලාා ාර ේෂ්‍ර යෝජ පොස්පති ේශ බන්ධ ෙන්නනකොන් මතාාව උපදදිස් පත ලංකා කනජිතෙල් සස්ථාව, කොළම නගරස් භාව හා පොලිසිය සමක එක් වයි එමක හිතු සිදුකරේ. අදවසදේ පිකටු පදේශ වි වි ජහරය කරනට නොම්බ මසි දක් සැසුන් කරල ීමම පොටුව ප්‍රදේශය මර්දාන ප්‍රදේශක් කොම නගරයාතු මහජන්තා හල ැවසන් සෑමතයක්ම විස වි චහරය කිරීමට. එමගේ බලපොරත්වවෙන්න නවතවාවක් මහජතතා දී අවසංන්වෙල නගට පෙන් වතාව දීම ස්ථාන වඩා සුරක්ෂි ස්ථාන් වට පත්වරීම. කොරන වසංගතදත්වය පැතිරයාමත් සමඟ. ජනතාව දැඩල්ලෙස වගකීමෙන් ක්‍රිය කලීතු බව රචී වෛත්‍ය නිල්තාරන්ගේ සංගමය පින් පාතිනපා. අපි මෙච්චර දවසක් යම්මටමකින් සැනසුම් සුසුම් හෙළමින් හිටියා, මරණ සංඛ්‍යාවතිී අපි ඉතාම අඩු තැනක ඉන්න කිය. ඔහුගේ දවස් කිහිප ඇළත ලංකාව මරණ තුනක් සිද්ධ වෙලාති න ඒරත්‍ර සිද්වෙච දසැවනි රණත්ය එක්. තොට අපිට අනාගතයේදි සමාජ ව්‍යත්්‍යයක් කරා යන්න ලොකුන ැබුරුවත්තියනවා සමාජ ව්‍යපතියක් කරාගියොත් පවතින චිත්‍රය සම්පූන මුඩ අටුකර. මාජ්‍යප්තිියකදී රෝගගේ පාලනය කර නිතාම පහසුයි. අපේ පාලයෙන් තොර රෝගීපකරු ගනාවක් නිර්මාණය වෙන. ඒ අවස්සාවේ දී සෞඛ කාරමල්ලෙටක දරාගන්න බැරිෙනන රෝහල් වල ඇඳම් පත්තදිය අප ධාරිතා වික්මවායනු දැඩි සත්කාරයක වල තදබදයක් ඇති වෙන. මරණ සංඛ්‍යාව අසාමානලෙ සහිහල යනවා. මේ නිරෝධයන් අධ්‍යස්ථාටික පිරිල්ල ඉතිරලා යවා. ති මේ තත්වය ඉතාම් භයනකයි. අනිමාරයම අපිට ඉදිරි මාස දෙක තුළ අසාමාන්‍ය ඉහළ මරණගාන බලාපපුොරොත්තුවන්න වෙනවා රටක් විදිහට අපි අදව හරි ීරන ගත්. එනිසා මෙතන්ද බලධාරීට වගකීමක් තියන වගේම ජනතාවට සෞඛවෘර්තිකයන්ට ආරක්ෂ කංචයඇතුළු මේ ක්‍රියාන්තේ නිරත වෙලා න්න සියලුම් අංශවට ලොකු වගකීමක් එනවා. හරිතීරණ මේවෙලාවේ ගන්නේ එක හෙවගේම තන්ගේ වගකීම් සහගත හැසිරීමත් එක්ක මේ ක්‍රියන්විතයට තමන්ගේ දායකත්වය ලබාද. යුදහමු දාර්ශනික මේතුම් විශේෂ යතුරු පැිකන්ටේ විශේ ආක්ෂි වැ පි ක් ො ක තු ක්‍ර ත්ම කරන. ෂනික මාර්ග ාධක යුතුමින් රථවාහනමින්ම මහමක ගමන් කරන පිරිසගේ ශරීර උෂණත්වය මැන පැලීමටයි ඔවන් පියවරගත්තේ. මාලිගවත්තව පිටකුටුව මරධාන ඇතුළු ප්‍රදේශව වැැසක එම කටේතු සිදු කරුණා. පොලිස් බල ප්‍රදේශ හැට හතරකට නිරෝධහය ඇදිරිනීතිය පනවා ඇති බැවින් ඊට අනුකූලව කටයුතු කන ලෙස පොලිසිය මහජනතාවකෙන් ඉල්ලා සිටිනවා. ගම් පහා දිස්්‍රික්කේවෙලද සැල් අදඋදසන අටේ සිට විියෘ්තව තිැබුණු අතර, බොහෝ වෙළද සැල් අසල දිගු පෝලිම් දක් නොචි ලැබුණ. මෙ අතර කොළඹට පැමිණෙන සියලු දුරගමන් සේවා බස්වත දහවනය යලි දැනුම් දෙනතුරු අත් හිටවා තිබෙනවා ගම්පා කොළඹ කළතුතරහ කුුණෑක දිස්ත්‍රික්වල පොලස් බලපදේශ හැට තරකට මෙවැනි විට නිරෝධයන ඇද්‍රරනීතිය පණවතිබෙනවා. ිෙ බදඇ බ කටක පුදගලින්ටෙහි දැල්ලෙ නීය ක්‍රාත්ම කරනලෙ පොලස් ධතිපතුරන් දනුවත්ර ව පොිස් ද ප්‍රශක්ක නෝජ පලිප පති ිත් රහණමතාාව පවසනවා මේය අතර නිියෝධයන ඇද්‍ර ීතිය ක්‍රාත්මක ගම් පාදිශ්‍රිකගේ අත්‍යවශ්‍ය බන්් අලිවිකර වෙලන සැල් අ උදසන අටේසිට ර්්‍ර හ දක් වයෘත්් කර ැබීමට අවසර ලබාදති වෙනවා. සෑම වෙඳ සැලක්කාසන්නේම දිකු පොලිම් දක තැකි වුණා. සිවිල් ඇඳමින් යෙද වූ පොලිසුනධාරෙන්සාහ නිලෑන්මෙන් සිටි පොඩිස්්‍රධාරීගේ නිරක්ෂණ අනුව ජනතාව නිරෝධායන උපදෙස් පිළි නොගැනමින්ටයුතු කරපු ආකාරයක් දිස්සූ භාාව වාර්තාාවන්නේ. විශේෂෙන්ම කඩවත නගරේ ඒ ප්‍රදේශ ආශ්්‍රිතව සමාජ දුරස්තභාවය පවත්වා නොගෙන කටයතු කළ බොහෝ. දගලින් පිබඳව තොරතුරු ර්ථවෙලාතියනවා. ඉතින් මේ සහන කාලයක් පයදාහතරක ලබාදී තිබනේ පොකුරු ගැසීමින් තොරව තමන්ගේ අවස්තාා ඉටුකරගන්න එම ඉටුකර නොගැනීම කනගාටුවට තත්වය. කොළඹට පැමිණ දුරකන්ේ බස්ධාවනය යලි ැනුන්දැනර අතට විට පෙවරෙන නැති බව. රාජාමාතය දලුම් අමනකමහතා පවසනවා. කොල දිස්ශ්‍රික්කේ පොලිස් පලපදශක පේකට නිරෝතයින ඇදරිීතිය පනවාතිබීම හේතුවෙනී මෙම තරණය කෙනතිබෙන්නේ. ि ब रे दूरा मा से තිना ना बिका बवात ඒवा ගमाන් आराम नम भका ने में रा जुरु री ने नित आर ඒ बस मित्य मा जर सरे यहම करमने है ඒ बसवात ගම आराम बै कि ම්ම ගमाङ वारे अवाला ने ो कैसे अभी नेव न क्मा करන්න වෙන්න है නරහින් පිට මෝට්‍රත ප්‍රහණ ධිපර්ත්මීන්තු වේ ප්‍රධානකාරලේද නැවත දනුන්ද තුරුවවාසාද මාති වෙනවා. නිරෝධාන ඇදනීතිය බලපවත්වන ප්‍රදේශවල, නිවෙස්වෙතම औෂදල පාතීමේ වැඩ පිළිවල, මෙවි විට ක්‍ර්‍යාත්ම බව රාජ මාත්‍ය මහාචර්ුවච චාන ජයිසමන මහතා පවසෙනවා. කොරෝණ අවධන මිහිතුවයින් සේවා කටේතු තාවකාලිකව නතර කරනු, කොස්කුඩ පොලස්ථනය සම්ූර්ණනින්ම විශව ාණයට ලක් කෙරුණා. එම පොිස්ාය නිලතාරීන් දෙදනෙකු කරුණා ආසාධිත වෛතවරයකුගෙන් ප්‍රතිකාර ලපාගැනීම හේතුවෙනී පොලිස්ානය කටේතු ඒදදිනි දීතාව කලිකවන අතර කරුණේ ඇල්පිටිය පොලස්ධිකාරී කව්තාශයටඇත් නිලතාරීින් යතුවා පොිස්ානය කටේතු රම් කරබෙනවා. මේරුල දීවරායේ යාත්්‍රරත්තුල ඇති කිලෝ ලක්‍ෂ පහකට ආසන්න මාළත්තුක රැනයාමට පැමිණ දිීවර්‍යාත්‍රාහිමියන්ට එම පරිස්ශ්‍රයට ඊ පස්සරුවේ ඇතළුවීමට ඉඩ ලබා නොදීමත් සමක උුසුම්තත්යක් ඇති වනා. ඒ පාලනයේ සඳහා යුද්හමුදාවද ැඳවරලබූවා. අපිග මේ අටසයකත්ද දවස්පාතින තාම් ප්‍රතිඵලන ඒ අටෙන් අත්වායිමකට ඇතුරගරම පිළිවලට අව ිලත්ව නවතරල ඒවලට මාට ට පමගේ මටි වේ ේ මතුරු ගයිඩ්ලයින් අපට ා මා්‍යන්ේ සෞඛ්‍යමේ ගයිල්ලයින්න එකට අපි කරන්නවෙන්න දේක ගයිල්ලයි ඇන්නේ නගටව වෙච්ච කටේ ඇතුළත් කරගන්නෙට ෞඛ්‍යන් කියීනග න අපි කරන්න ල ෝරන්න මවේ මයිදැතින්න අපපින මේ සෞඛ්‍යන් තම එකකට උපෙස් දියල්දී. දීවර වරයන් තුළ එකතුේ ඇති මත්සෙ සම්පත කරවල සා ටින් මාල් උුෂපාධනය සඳහන් ලබාතීමට පිවර කන්නා පව, රාජමාත්‍යකංචන විශස්‍යය කරමතා පවසෙන පා. ම් යම් සීමවාවී තුළ හට දස උදේ කටසෙන් කොට සත්ස සම්ප ොඩ ෑ කටයුත් සිදුකිරීමම සඳහිට අස ලබද තින මත්ස සප ගොඩබෑ මේ කටයුත් දීමර සස්ථ විසින් මිදීගැනීම කටයු සඳකර සඳහා බලාපපුරුත්තුයෙනවා. බගේම පියාධනා කරා විශේෂෙන්ම පෞද්ගලිකංශේ මත්ස සම්පත මිලදී ගන්න සමාගම්වල කීප දෙනෙක්ටත් එ වගේම අපනෑනය කරන උඹලකට කරවල කර්මාන්තය කරන පින් මාලු කර්මාන්තය කරන මේ සියලුම පර්ෂව කරුවන්ට පියාරාධනා කරද උදසන උන්ගේ කිි දායිකත්යක් ලබාදක ඉල්ලි කරන්න. යනුවඋන් අද විශේෂම සාධනය පිළිතුර ගනාවක් අපිට ලබාදිල තියෙනවා ගල්කිසධිකරන නඩු කටයතුවලින් අද සිට සථේක කාලයක් තාව කාලික ඉවත්ීමට නීතිච්චවරුන් තිරණය කරතිබෙනවා. ල්කිස් අධිරනේ නඩු විවාාගක පිනිස් සිටම සඳහ පැමිණි පුදගලෙකුට කරුණ ආසා දෙනෙවී ඇති බව තහරුවීමමත් සමගම අධිකන වූ මේ රජකාීවර නිරත සිි පොලිස්තෙලධරන් දෙෙෙනෙකු නිරෝදායනයට ලක්කෙරුනා. එම කාලසීමවෙදී කිසිදු කටයුත්යක්ක්ස හා අිරන පරිස්ශ්‍රයට නොපැමණෙන ලෙසයි නෙතිච්ච සංගම එල්ලා සිටන්නේ. හෙට පෝ පාර්මේන්තු මන්ත්‍රී මංගල සමරවර පාර්ලමේන්තුමන්ත්‍රේවරුන් වන පාටලේ චම්පිකරනවක ෆිල් මාචල් සරත් ෆොන් සකා අන්ුමර දිසානාය කැනමහත්තොරඋුන් ඇතුු පිරිසක් දේශපාලන පලිගනින් පිබඳ කොමිස්සම මගහර සිට්න පුද්ගලියන් ලෙස නම් රතිබෙනවා. මජසිින්න්රල් පාත්ි නඳදු මහතා කල පමිනිල්ල එකට අදාලව මොවන් ගත්තරන් ලෙස නම්කිරුණ. A අුව හිටපු පාලිමෙන්න්තු මන්ත්‍ර මංගල සමරව, පාලමෙන්න්තු මත්‍රී වරන් වන පාල චපි කරනක ෆල් ශල් සරත් න් සේකා අනුර කුමාර්ද සානායකෑන මහත්තරන්ට අතරව හිටපු අමාත්‍ය මලික් සමර වික්‍රම, පාලිමෙන්න්තු මන්ත්‍රී රන්මන ආ සම්බන්ධන් න්ල් කොමි හි ද ක් ල් ක් මහ හ ද කොමිස මගහරි පුදගලන්ගේ යිස්තෝට ඇතුත්කීමට දේශපාලනොමසම සහපති විශ්්‍රමික ේෂ්ාධී කනෙනසුරු උපාලි ේරක්න මහතා කටයතු කළ. ්‍රලකාවේ ශවිස්්‍රලන්ත තානාපති ඩොමිනික් ෆක්ල මහතා ආක්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා හමුණ. දෙරට අතර සයෝගිතාව වර්තන කරගත හැකි ෂේත්‍ර ගනාවක් පිළබඳ මෙහිදී නිසාකච්ඡා වීතිබෙනවා. ශ්‍රීලංකාවේ ශ්‍ර්සරලන්ත තානාපතිවරයා ග්‍රමාත්‍ය මහින්ද රජපක්ෂමතා හමුණේ අර්ලියග හමන්දරයේදී. ආයෝජන අපනයින සංචාරකසාහ කොවිID-19 වසංග තේටේරහිව සටන්කිරීම ඇතුළු ශේත්‍ර ගණනවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාව ඉතිබෙනවා. පැහැදිලෙ නීති පනුවමින් ඒවා බලාත්මක කිරීම තුලින්. COVID 19 වසට ප්‍රතිචාරදක්වන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂවධන ොමු කරුණ. සෞඛ්‍ය මාර්ගෝප දේශ ක්‍රියාත්මකිරීම සහ රට වසාදමීම අසිරුකරුණක් වුවද ජනතාව ආරක්ෂා කරගනීමට ඒ ඉවහල් වන බවයි අග්‍රමාතවරයා පෙන් වාදදුන්නේ කෝවින් වසංගතයට එෙහිව ශ්‍රී ලංකාව ක්‍රියා කරනාාකාරය. නාපතිවරයාගේ ඇගේීමට ලක්ුණ. PCR. පරීක්ෂණ වේගවත්කිරීමේ පාසුගම් සපේන උපකරන ශ්‍රී ලංකාවට ලබාදීමටද සිිට්සරලන්තරජය මේ වන විටත් කටයතු කර තිබෙනවා. ෝවි වසඟතිය පහවගිය වහම. ශ්‍රී ලංකාව සංචර්කව්‍යාපාරය වර්ධනී සඳහාද සහි දක්වුණ බවයි ශිට්සරලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළ. ශ්‍ර්සර්ලන්තිය මේවනට ශ්‍රී ලංකාවේ අටවන විශාලතම ආයෝජක්‍යාවනවා. අපනෑනේ සම්බන්ධීන්, GSP+ පහසුකමින් වැඩි ප්‍රතිලා බලබාගනීම සඳහා අපන එන පරාශය පුළල් කරග හැකි ක්‍රම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයක ව බ්ලෝමෙන්න්ඩර් සංකගේ බිරිඳ හා ඥාතපොත්‍රෙකු හෙරවන් සමඟ අත්තරංගුවට ගෙන තිබෙනවා. ඇිකුඩ පද විර්ශෂ කාරංක්ෂයට ලැබුණු ොරතුරකටනුව දු කළ ැටලිීමකද මෝන් සි අත්ත ඩංගොට ගැනේ. සකරුවන් සතු ති හෙරයින්ග්‍රම් හැයි මිකරෑමනුවක්කාරුයයක් ක්ෂ සිද දෙක මුදල් පොලස් බහරයට ෙනැ තිබෙනවා. සැකරුවන් ගවන්ගත් සුකෝ ෝග මෝට රහේද පොලස් හර ගෙන ත අත ඕ නොත් කඩ ුසාාවට දිරි පත් කර ැදෝම් ිය කලාගැනීමට නියමයි. වනත විල්ලුව ප්‍රදේශලයකම් කොට්ටසේ තවස මඩම ප්‍රදේශවය සිදු කළ මහාපරිමාණ කුමුක්කස් විනාශයක් පිළිබඳ තොරතුරු හෙලවී තිබෙනවා. වසරේකසිය පහකටඩා පැරණි කුඹක්ස් සඇතුළු පටිනාශාකර වැැසක්, මෙහිදී විනාශකර ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. ගස්පාමුල ටර් දහනය කරමින් මෙම ගස් විනාශවීමට ඉඩහැර බෙමට පතිත කරවීමට මෙම චාවරම්කරුවන් කටයුතු කරන බවට හෙළිවති බෙනවා. වනසංහරය නිසා. ස මඩම ගොව්‍යාපාරයට ඇත්ව තිබූ කුඹ කස්යෙට වැනි සංඛ්‍යාවක් විනාශවී ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ විල්පත්තුවජාතිකවරද්‍යානයට යාබදව පිහිට ඇති මෙම පරිසර පද්ධතිය තුළ දුර්ලව කනේ ශාක වර්ග විශාල සංඛ්‍යාවක් පවතිෙනවා. කෙසේ වෙතත් මෙම වනසංහාරය සම්බහන්ධයෙන් බල දහරීන්කි නිසි අවධානයක් ජොමභ නැති බවයි ගොබි චනතාව සඳහන් කරන්නේ. ගෘහ ර්ථකය හා පෝෂණයේ වැඩිදියුණු කර පවුල්ල එකක සවවි බල ගැනවීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලකමරුන්ගේ මෙහෙහිවීමෙන් ළඟදීම ක්‍රියාත්ම කරන බව ආර්ථි පුනර්ජී වනහා දරිද්‍රතාව තුරන්කිරීම සඳහ වන ජනාධප්‍රතිකාරර්සාධක බලකායි සමහපති බැසිල් රාජ පක්ෂමහතා පවසනවා. ගෘහ ආර්ථිකය හා පෝෂණයේ වැඩිදියුණු කර පුල්ල එකක සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා ප්‍රතිලාබින් තෝරාගනීම කඩිනමි නවසන් කරන බවයි බැසිල් රාජ පක්ෂමහතා සඳහන් කළ. ම වැඩටහන ප්‍රතිය පළිබඳස්වැපැලිඳහා අර්ලියගහ මන්ද්‍රේදී අද පැවති සසාකච්චාවකදී එමහතාම මේ බව කියා සිටියා. මෙම වැඩසටහනය අර්ථේ ගෙවතු වගවමෙන්ම සත්වපාලනියය ජල ජේී වගඇතු ශේත්‍රැක් හඳුනවාදීමටනියමතයි. ප්‍රතිලාබින් සඳහහා තාක්ෂණක උපදෙස්ලබාීමද සිදු කරනවා. ජනතාවගේ ජීවන වීදම පාලනය කරගනීමට මෙම ජාතික වැඩ පිළිවෙල උපකාරන බවයි, බැසිල් රාජපක්ෂමහතා සඳහන් කළේ. ෘෂකරම දෙපර්ටමේතුව ොජන සංවර්ධන දෙපාර්ටමේන්තුව, සමෘදදි සංවර්ධන දෙෙපර්මේන්තුව ඇතුළ අතන රසක්කෙක්, දිවෙනි සියලු දිස්ත්‍රිකාවරණ වන පරිදි, වැඩසරහන ක්‍රියාත්මක කරනවා. මෙ සිරිපා වන්දනාවාරය වතාවත්න් මෙවරද පෙර පරිදිම පැවැත්වෙන බව ශ්‍රීපාදස්ථනාධිපතිේ පූජ බෙන්ගමුයේ දම්මදි නනායක ස්වාමන් වහන්සේ පවසනවා. කෙසේ වෙතත් බැතිමතුන්ගේ සහභාගිත්ව්‍යනිවාර්රය නොවන බවයි උන්වහන්ේ රපතුපුර දිශ්‍රකලයකම් කාර්යාලය පැවති සාකචාවකදී කියා සිටේ සබරගම ආනුකාර ටිරි කොබැකඩු මතාද මෙහිදී අදහස් දැක්කවා. විසි අටවෙනිදා උදෑසන ශ්‍රීපාදස්ථානය කරක් ශදාතුක කරඬුවත් ්‍රී තුමන සමන්දේව ප්‍රතිමාවන්සේලාත් වැඩමවියම හිෙද්ද කෙරේ මට බලාපොරොත්තු වෙන. උන්ු අක්පුර පසලොස්සක පොපය දෙසැම්බරමාසයේ විසි නමවෙනිදට පුදාාවෙන නිසා. අපට කිසිම අයිතියක් නෑ කවුරුවත් කැඳවන්. කැඳවන්න නෙත් නෑ තු බැතිමතුන්ගේ බාරහාර ඕනෑකම්ම මත තමයි එය වන්දනාවාරයේදී සිද්ධුවෙන්. අපට තිබෙන්නේ නොවාඩුවම පුද සිරීත් පවත්වන් ඒක අපි සිිද කරනවා. ශරිපාදය වන්දනා කරන පිරිස පාලය කරන ශෞ්‍යන්සය අරක්ෂන්සය හමුදාව යම්කිසි ආකාරක වැඩපිරිිවෙල ප්‍රදන්න වෙනවා බස්නාර පලත් ආයුරෝේද දෙපර්තමයින්තු මගින් ස්වාධීන් රෝපාහණී කාර් මණඩලේ වෙත ප්‍රතිශක්ති වර්ධක කසාය ඇසුරුම ලබාදීමට කටයුතු කලා. රනවසංගතය හම වේ ඉතාාව දානම්තත්වේක සිට පුවද සිය මාධ්‍යය කටයතු සිදු කරන ස්වාධිහින රූපවාහිනි මාධ්‍යවේදීන් වෙත, ප්‍රතිශක්ති වර්ධකපයාව ලබාදීමට කටයුතු කරුණේ බස්නා අහිර පලත් ආයුවේද දෙපාර්මේන්තු ප්‍රධාන කාර්යාලේතිී. බස්නහි පලත් ආඩුකාර ල ෆෝස් රෂාන් ගුණතිලකමහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කරුණා. මෙම ප්‍රතිශක්ති වර්ධක අවශ්‍ය පිරිසට බස්නහිර පලත් අුවෙද දෙපර්තමේන්තු වේ වෙබ්බඩවයට පිවිස ඒබල් ලබාග ැහැකිස්ාන පිළබඳ දැනුවක්විය හැකි. අපේ ඩිපර් fireද Western පයින්ස්B. පජජගේත් අපේ වෙබ් අඩවීත් සටහන් වෙනවා අපේ කොට්ටාස හත ලිහේ ඉන්න ඒඒ කොට්ටාශය භාරව ඉන්න පජාසෞඛ්‍ය වෛද්‍යනදාානීගේ නම් සහ දුරකත රංක. ඔබේ කොට්ටාසයට අදාළ ආයුෝධ පජාසෞ්‍යක වෛද්‍යනධාරී තුමා හෝතුමිය අමතලා ඔබගේ අවශ්‍යතාවය දැනුම් දිීර ඒ හරහා ඉටුකර ගන්නට පුළුවන්. මගෙන් වාදන් පාන ර ්‍රීපු ත් අවසා. ඔබට සුබරාත්‍රරයක් Iයිබෝන්